බුදුතුනි වැඩසටහනට අද දවසේදී අපි සම්බන්ධ කරගන්නේ මහජන ආරක්ෂාව පිළිබඳව ආමාත්‍ය රියාද්රාල් සරත්තිරසේකර මහත්මයා අයබන් ඔබතුමා අයබන් හස්තේ ඔබතුමා වරින් වර කියවමින් හිටපු කාරණයක් තමයි බුර්කාව තහනම් කරනවා කියන කාරණේ හැබැයි සෑහෙන කාලයක් යනවා මේකට අනුමැතිය ලැබෙන්න ජිනීවා ගැටලුව හින්දා මේ මුස්ලිම් රටවල ඡන්දය බලාගෙනද මෙච්චර කල් පරක්කු කරේ මේ සරත්තිරසේකර මේ කැබිනට් පත්‍රිකාව දැම්මට පස්සේ ඊට පස්සින්ද කරන්න ඕනේ කියලා බලකරන අයිතියක් තියෙනවද නැහැ දැන් සාමාන්‍ය කැබිනට් පේපර් දැම්මට පස්සේ ඒක න්‍යාය පත්‍රයට යනවා විශේෂ ආපු දවසට තමයි මේක අනුමත කරගත්තේ ඉතින් ඒක ඇයි මේ පුස් වෙඩිල්ලක් කියලා කියන එකේ කිසිම තේරුමක් නැහැ. බුරුකාව තහනම් හැබැයි මද්රසා පාසල් පිළිබඳව කවදාද නීති ක්‍රියාත්මක වෙන්නේ? මේ විචල ලේසි නෑ. මේව අවුරුදු 50-60 තියෙන මද්රසා පාසල්. ඒක නිසා දැන් ඒවා තහනම් කරනවා ඒක ඉදිරියේදී වෙනවා. දැන් අසත් සාලි මහත්මයාත් කියනවා මුස්ලිම් නීතිය තමයි ක්‍රියාත්මක වෙන්න ඕනේ මුස්ලිම් ජනතාවට. ඇයි මේ වගේ ප්‍රකාශ කරන්න දෙන්නේ ප්‍රසිද්ධ? ඒක නිසා තමයි ඔය දැන් අත්අඩංගුවට තියන්නේ හසිත. දැන් අත වශයෙන් මේ ප්‍රකාශය පමණක් නෙමෙයි. ඔය තමිල්නාඩුවේ පුවත්පත් කියලා තියෙනවා අපි දෙමළ ජනතාව වගේම නැවතවරක් සන්නද්ධ යුද්ධයක් පටන් ගත යුතුයි. ඉතින් ඒ නිසා ඔහුව රඳවාගෙන අපි ඔහුගෙන් ප්‍රශ්න කරනවා. දැන් මොකද්ද මේකට හේතුව කියලා. ඒ වගේම තමයි රියාජ් බදුදීන් සහ රිෂාඩ් බදුදීන් හිටපු අමාත්‍යවරුන් නිරන්තරයෙන් අත්අඩංගුවට ගන්නවා ආයත අපදීලා එළියට එනවා. ජනතාවට ටිකක් මේක විහිළුවක් බවට පත් වෙලා තියෙන්නේ. ඌව තැන්කට ගත්තේ ඒ සත්‍යසේ තියෙන වංචා සම්බන්ධයෙන්. පාස්කු පහරෙන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ප්‍රථම වතාව මේක. අපි දන්නවා මේ සහරාන්ගේ කණ්ඩායමට මුදල් දුන්නේ ඊබ්‍රාහිම් කියන පුද්ගලයාගේ පුතු දෙන්න. ලක්ෂ 500ක් දුන්නා සහරාන්. ඒ වගේ මුදලක් උපයා ගන්නට රිෂාඩ් බද්දීන් සම්පූර්ණයෙන්ම දායක වුණා. ඒ දායකුනේ ටෙන්ඩර් පටිපාටි ඔබ්බව ගිහිල්ලා සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කළා. ඒක හොයාගන්න තමයි මෙතෙක් කල් අපිට කල් ගියේ. හැබැයි දැන් මේ රිෂාඩ් බද්දීන් සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ කියන්නේ වෙනම කතාවක්. එතකොට මොකද මේ පරස්පර? ඉතින් මේවා ඉතින් ජනාධිපති කොමිෂන් සභාවේ තියෙන ඔක්කොම පිළිගන්නේ නැහැ. වසර දෙකක් ගත වෙලා අවසානයේ තාමත් කිසිම කෙනෙක්ට දඬුවම් දුන්නේ නැහැ කියන චෝදනාව තමයි ජනතාව කරන්නේ. ඉතින් නඩු දාන්න පුළුවන් අවශ්‍ය කරන සාධක සහ උද්දුටුකුණ සියල්ලක්ම අප බාර දීලා ඉවරයි. ඒතර එහෙමනම් ඒක තියෙද්දන් නීතිපතියක්. කියන්නේ නීතිපතිතුමාගේ ප්‍රමාදයක්ද? ඔව් ප්‍රමාදයක් කියන එකත් මම නීතිපතිතුමාට ඒ දොස් පවරන්නේ නැහැ. මොකද මේ සැකකරුවෝ වෙනුවෙන් පෙනී සිටින්නේ ලංකාවේ ඉන්න හොඳම ප්‍රවීණම නීතිය. ඔවුන්ට පුළුවන් නීතිය හිඩැස් වලින් රිංගල ගිහිල්ලා තමාගේ සැකකරුවාව විත්තිකරව නිදහස් කරන්න. ඒක නිසා නීතිපතිතුමා ඒ හිඩැස් වහන්න තමයි මෙච්චර කල් යන්නේ. විපක්ෂයත් ඒ වගේම කතෝලික නායකයනුත් විවිධ අවස්ථාවල කියන කාරණයක් තමයි මේ මහා මොලකරුවෙක් පිළිබඳව. ඔබතුමා කියනවා නව්ෆර් මවුලවි තමයි මහා මොලකරු කියලා. හැබැයි ඔවුන් කියන්නේ වෙන කෙනෙක් කියලා. හදිසියේ ඒක තමයි දැන් හරියින් ප්‍රයන් තිබුවා වෙන කෙනෙක් ඉන්නවා කියලා. ඉතින් ඔහුව අපි පොලිසියට ගෙන යන්නේ අත්අඩංගුවට ගන්න නෙමෙයි. ඒ කවුද කියලා කියන්න. එතකොට එයා කියනවා රැල්ලට බය නම් වැල්ලට එන්නේ නැහැ කියලා. නමුත් නවලෝකට ගිහිල්ලා ඇඩ්මිට් වෙනවා. ඔහුගේ යුතුකම තමයි ඒකම අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට කියන එක. දැන් ඔය අශෝක අබේසිංහ මහත්මයා කියන විදිහට ජනාධිපතිතුමත් බැසිල් රාජපක්ෂ මහත්මයාත් තමයි මේකේ මහා මොලකරු කියලා. ඔවුන් අදහස් කරන්නේ විපක්ෂයක් විදියට පොදුවේ මේ මතය නෙමෙයිද? ඒක තමයි. ඒක ඒ කිව්ව එක ගැන අපි CID එකෙන් පරීක්ෂණ කළා. මොනවද කිව්වේ? ආණ්ඩාණ්ඩා කිව්වනේ. ඉතින් මේක මම හිතලා කිව්වේ නෑ. මේක මම හීනෙන් කිව්වේ. ඉතින් එහෙම කියලා වැඳලා සමාව ගත්තනේ. පාස්කු ප්‍රහාරයේ ප්‍රධානම සැකකරුවෙක් වුණ සාරා පිළිබඳව මත දෙකක් තියෙනවා. ජීවතුන් අතර ඉන්නවා කියනවා නැහැ කියනවා. සාරා ඇතුළු කීප දෙනෙක් ජීවනසා ගත්තා. එතෙන්දී සාරා හිටපු බවට සම්පූර්ණ සාක්ෂි තියෙනවා. නමුත් අන්තිමට අපි බැලුවාම ඒකේ DNA ප්‍රතිඵල සංසන්දනය වෙන්නේ නැහැ. සාරාගේ මවගේ DNA එක. අන්තක තමයි ඔය සාරාව දැක්කයි කියලා කියනවා නසාර් වගේ කෙනෙක්. නමුත් ඔහුව ගෙනල්ලා සහ පොලිසිය එක්කලා ගෙනල්ලා ප්‍රශ්න කරනකොට ඒ සම්පූර්ණ බොරුවක් බව අපිට සනාථ වුණා. හැබැයි දැන් මේ සහරාන්ගේ බිරිඳ ජනාධිපති කොමිසම මහමුවේ ලබා දීපු සාක්ෂිය කියනවලුනේ සාරා නැගිටලා යනවා වගේ දැක්කයි කියලා. නැගිටලා යන්න හේතුවක් නැහැ. යන්න බෑ එයාට. මොකද ඔක්කොම ඒ ප්‍රහාරයට ගොදුරු වුණා. දැන් මේ ඉන්දියානු රෝ ඔත්තුකාරියක් බවටනේ මේ සාරාව හඳුන්වන්නේ. එතකොට මේ නිසා ඇය ගැළවිලා ඉන්නව නෙමෙයිද මේ? ඒක තමයි. ඉතින් ඒක තමයි බොහෝ අය උපකල්පනය කිරීම මේ හස්ත කරන්නේ සාක්ෂි නැතුව අපිට ඒක ඔප්පු කරන්න බෑනේ. වෙන්නප්පුව හිටපු සහකාර පොලිස් අධිකාරී එරික් පෙරර මහත්මයාගේ ස්ථානමාරුව දේශපාලන අතපෙවීම මත සිදු කරා කියලා අරුන් දෙක ප්‍රනාන්දු අමාත්‍යවරයාට වගේම ඔබතුමාටත් ඍජු ඇඟිල්ල දිගු වෙනවා. ඔබතුමාගේ සම්බන්ධයක් ඇත්තම නැද්ද මේ? දැන් මෙහෙමයි මගේ සම්බන්ධය තියෙනවා කියන්නේ හස්සේ මේක හරිම වැරදි විදියට තමයි මුහුණ පොතේ මේක ගියේ. ඒ අරුන් දෙක මැතිතුමා ඔය ලිමේ වල තියෙන දෙසැම්බර් මාසෙ. ඉතින් එහෙනම් අපි මෙයාව ට්‍රාන්ස්ෆර් කළේ මේ මාර්තු මාසෙනේ. ඉතින් දේශපාලන බලපෑමකට කරනවනේ ඊට පස්සේ ඉඳන් මම කරන්න ඕනේ. ඔබතුමාට එල්ලවන චෝදනාව සනාථ කරන්න අරුන්දික ප්‍රනාන්දු මැතිතුමත් එක්ක සාදයකදී ගීත ගායනා කරන ඡායාරූපයක් කරනවා. දැන් මෙහෙමයි හස්සේ දැන් අපිට කියලා ජීවිතයක් නැද්ද? දැන් ඔය ගෙදර විනාඩි 30කට තමයි ඔතෙන්ට ගියේ. සවේ ගීත ගායනා කරන එතෙන්දී අරුන්දික ප්‍රනාන්දු මැතිතුමා එතෙන්ට ආවා. මොකද ඔවුන් ඉන්වයිට් කරපු අනිත් එක්කෙනෙක් එයා. දන්නෝ දනිතී සරත් විශ්වසේකර මොනවාගේ පුද්ගලයෙක්ද කියලා මම ඒකට කනගාටු වෙන්නේ නැහැ.